ලුවන් සදඳෝපානී රාත්‍රනවේතිය ප්‍රධාන පුවත්විකාශය සමගින් මම අරුණජය කොඩි. මම ගයාලකරුවනි අවධාන යොම්කරම ප්‍රධාන පවත්ේ රස්ථල වෙත. කොළඹ ගම්පහා අලුතර සහ පුදතලම ඇදිරිියත් සමගම එකළොස් වනදාසිට අත්‍යවශ්‍ය වැඩ ඇරඹේ. සමාජ ජාලයේ පාතාල රැඟුම්පෑ බාලවයස්කරුවන් තුනක් පොලිස් බාරයට. එවී කියියපෑය කිහිපට තැන් කහිපයකින් ආසධධයන් හමුවේ කොරුණා රෝගීන් ගණන හයිසිය අසු නවයක්වෙයි ඉන්දියාවේ ලොක් දවන් තවත් ස්ථති දෙකකට දික්කෙරේ. දේශය පුවත් බස්න අහිර පලාාතහා පුත්තලම දිස්ත්‍රික්කය හැර සෙසු දිස්ත්‍රික්වල ඇදිරණීතිය ලබන හයවනදා බදාාද දක්වා ක්‍රියාත්මක වන්නේ කලින් දැන්වූ පරිදි රාත්‍රී අටේ සිට අලියුවම පහදක්වා බව ජනාධපති මා්‍යංශයේ නිමේදනය කරනවා. මෙම දිත්‍රික්වල ලබන හයවන බදාදා රාත්‍රී අටට පනවන ඇදරනීතිය මෙයිමස එකළොස්වනදා අලියම පාදක්වා අකන්්ඩව ක්‍රියාත්මකායි. ළඳ ම්පහ කළුතර සහ පුත්තලම දිිශ්‍රක් වල ඇඳරිනීතිය තිබියදී, ජන ජීවිතයේ සහ ආයතන ක්‍රයාකාරිපේ ජතාතත්තේයට පත්කිරීම, මේ මස එකළොස්සන සඳුදා සිටා රම්භ කරෙන බව ජනාධිපති මාධ්‍යංශී නිීතනය කරනවා මදිස්වික් වල අතවශ්‍ය සේවා පවත්වාගෙනීම ඇතුළු ජනජීවිතය සහ ආර්ථිකය ජතතාතත්වේට පත්කර ගැීම වෙනුවෙන් රාජ්‍ය හා පෞද්ගලික ්‍යංශෂ යතන සඳුදාසිට විවෘත්ත කොට පවත්පාකිනයා යුතුයි, සේවා අවශ්‍යතා සැලකිල්ලට ගනමින් ඒ සඳහා අවශ්‍ය සැලසුම් දැන් සිටම සකස් කරන ලෙස. යිතන ප්‍රධනන්ට දැනම් දෙනවා යිතන විවෘත්ත කොට පවත්පාගන යාේදී ෞඛ්‍යංශවල උපදෙස් පිළිැදීමට යිතන ප්‍රදහනින් වග බලාගතයුතු බයි ජනධීප්‍රති මාධ්‍යංෂය සහන් කරන්නේ දෙපාර්තමෙන්න්තු සංස්තා මණ්ඩල ඇතුළ වාාචායිත වල සේවේයට කැපවියයුතු සේවක සංඛාව සහ සේවට කැඳවන්නේ කුමල්න සේවකයන් දෙයන්න යිතන ප්‍රධනනිට තීරණෙ කළ හැකි පෞද්ගලිකංශෂ යිතන විවෘත්ත ක යුතුවෙලාව උදැසන දහය ලෙස නියම කරති බෙනවා. ජනතාව අනවශ්‍ය ලෙස මහමාර්ගයට පැමිණීම මෙන්ම එකක්වැස්වීම නතරක. එවෙෙන්න්න ගමනාක්කන ඩණ්ඩල බස්ත්‍රතවලහා දුම්රේ මැදිරිවල මගේ ප්‍රහණේ රැකයා සඳහ යන අයට පමණක් සීම කරත්තිබෙනවා. අවශයෙන්ම සේට වාර්තා කළ යුතුවායි හැරෙසු පිරිස රෝග නිවාරණයට සහයදීම සඳහා නිවෙස්සල් වැඩී සිටින්නේයි රජ ඉල්ලි මක්කරනවා. කවරෙකු හෝ නිවසින් බැහැවජායුත්තේ ආහර හෝ අවෂධ වැනි අත්‍යවශ්‍ය බහන්ඩ බිලදී කැනීමට පමණයි. හිදීද සෞඛ්‍යඋපදෙස් පිළිෙදේජුතුයි. රතවාහනවල ගමන් කරන අය මොක ආවරණ පැළඳී යුතු බවයි ජනාධිපති මාධ්‍යංශය නෙකුත් කළ ඩිවේදනෙහි දැක්වෙන්නේ.. මෙරට කොරනාා රෝගීන්ගේ සංඛ්‍යාව හයසියාසූ නවේ දක්වා ඉහනගොස් ඇති බව සෞඛ්‍යංශ පවසනවා. පූර්ණ සුවය ලබාරෝහල් වලින් පිටවගිය සංඛ්‍යාව එකසිය පනස් හතාක්. රෝනා රෝගීන් පන්සී සි පස් දෙනෙකු මේ වන විට රෝහල්වල ප්‍රතිකාරලව මනිසිටිනවා. එක සයහතලි ස්පස්ථනෙු වෛද්‍ය අධික්ෂණයටතේ පසුවන බවයි සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළේ. මේ වන විට කොරනාපකුරු ව්‍යාපතිය පාලනවී ඇති බව සෞඛ සේවා අධ්‍යක්ෂයන් ප්‍රාල් විශේෂඥ්‍ය වෛද්‍ය අනිර්ාසිංග මහතා ප්‍රකාශ කලා. වි එක්දහසකට වැඩි පිරිසකගේ PCR පරක්ෂසිදුක ඇති බවද මහතා ප්‍රකාශ කලා. මේ වන විට? පීක්ෂණ විසි එක්දාහකට අධි සංඛ්‍යාවක් කරලා තියෙනවා මේ විසි එක්දාහකට අධික පිCRර් පීක්චණ සංකාරවෙන් තමයි ආසාධතින් හයිසේ ගන්න හමුවෙලා තියෙන්නේ තුකොට සාමාන්‍ය සියද තුනක් පමන්න්න තමයි ආසාධිතයෙන් වශයෙන් හමුවන්නේ උදක් PCCR පික්ෂණ සඳහා යුම් කරනවනේ අපට ඉලක්ක ගත විදිර තමයි කරන්නේ ඉලක්ක ගත ලස් නැතුව කරන්න හෙම මේක මීට වැඩී ඉතා අඩු ප්‍රතිෂතයක් බවට පත්වන තියනිසා මේ සමාජයේ කොවිD දහනමය බිසබීජය විශාල් වශයෙන් හැතිර නොනති බව තමයි අපට මේ අනුව චයන්ට පුළුවන් වන්න ොවි දහනාවේ රෝගය මර්ධනී කිරීම සඳහා ඉදිරිපෙලේදී කටයුතු කරන සෞඛ්‍ය සියලුම කාර්ය මණ්ඩලවල්. අවශ්‍ය පුද්ගලික ආරක්ෂිත උපකරණ අප්‍රමාධව නොවාඩුව ලබාදීමට අපි කටයුතු කරලා තියෙනවා. එවගේම Pසිර් පරීක්ෂණ විසියෙක්දාහක් පමණ මේ වන විටමරට තුළ සිද්ධ කරලා තියනවා. පුද්තම දිස්ත්‍රික්කයෙන් හඳනා ගැනු විසිවන කොරෝනා ආසිත පුදගලයා පූර්ණ සුවේ ලබා යළි නිවස වෙත පැමිනිියා. ඉදනසියාාවේ සංචායකට සාගීව පුදලම රත් ල් යා ල් සිම් සිටි ප්‍රදශයට පැමණිපුදත්ගලෙකට, කරෝන ආසාධනවීම හැතුවෙන් පසුගේදා ෝනෝ විද්‍යාතනව යම කරුණා. ගේ වැඩිමහල් පුත්‍රයාද, කොර රෝගලක්ෂණ පෙන්නුම් කිරීමත් සමග කටු කල ියාව හැනමදස්ථානවෙ යමුමකිරීමෙන් පසුව, කොරනා ෛරසය ආසාධනයවී ඇතිබවට හවරුුණා. එ අනුව වැිකන්දරෝහ ටතුලත් කිරීමටයි කටයතුෙරුණේ ඒ පතිකාර ලබවිෙන් පුදගලයා ූර්ණන සවේලබ රත්‍රයේ සය නිවසවෙ පැමිනිියා නා හෙෙන් පිට සපලබ මේද පුදගලයන්හතලිස්සෙුගේ පිසියන් පරක්ෂ සඳහා සෙමසාම්ප්‍ර ලබාගනීමට කටතු කරුුණා. නිෝධහන සාර්ථක වසන් කළ වත්තිරිසක් අදසිය නිවෙස් බලාපිටක්ත් වගයා. මුලාග දම්මන්න යුදහමුදා නිෝධ න මධ්‍යස්ථාන, නිෝධහ න සාර්ථක අවසන් කළ තිස් පස්තිනෙක, අ ධ්‍යස්ථානෙන් පට වගයා. ර ග හ ද ரோ ධ රரோගගේකට්‍රති රකිර හ දයික පිරිසකු, සේ නිරෝධහන්ට ක්කිරුණ. වුන් නා මන්ට සත්කාරය වෙනුවෙන් යුදහමුදාවට ප්‍රනාමයපුது කලා. ඕ ංගතය පාලනය කිරමේ දී ජනතාව සතුව වැඩි වගීමක් පවතින බව වෛද්‍ය පේෂණනායතනී අධ්‍යක්ෂ, වෛද්‍ය ජයරුවන් බණ්ාරමතා පවසනවා.ම? COොවිD- ආසාධනය පාලනය කර ගැනීම ලොකුම වගකීම දරන්නට ඕනි මහජනතාව. එ තමයි තමන් ආසාධිතයෙක් වෙන්න නැතුවඉන්නට නි. තව කෙනෙකුට ආසාධනය නොකරඉන්නටත් ඕනි මේකත් කරන්න පුළො පෞද්ගලිකවම තමන්ට විතරක්. එනිසා මේ COොVID-19 ආසාධනය වලක්වා ගැනීම මහජනතාව සතු වගකිීම. රජය විදිහට ඔබට ඇඳදිරිනීතය දාළ ගෙදරින් අවස්ථාවද ඉල තියෙනවා. නිවාඩු අසීමමාන්තිකව දීලා තියෙනවා ඔබට පවරලතියනවා. යවශ රජාකායනෙන් අනිතරාජකාරයවලින් බැහැරවෙලා ඉන්න අවස්ථාව දීලා තියෙන පාසල් නිවාඩු දීලා තියෙනවා ඒ නිසා ඔබට රෝගය මර්ධනය කරගැනීමට ඉතා හොඳින් දායක වන්න පුළුවන් රටක් විදිහට අපිට මේ විදිට හැමදාම මුළුගැන් වෙලා රට වහගෙන ඉන්න බැහැ අපි මේ රට නැවත යතා තත්වයට පත්කරගන්න ඕනි ඒ සඳහා කටයුතු කිරීමේ වගකීම අපිට තියෙන්නේ අපි මේ ආසාධනයේ පැතිරෙන් නැතිවෙන්න කටයුතු කරොත් අලුතෙන් ආසාධයනෙන් වීම ඇතිවීම ඉතාමත් අව හම අටම ර ෙනොත් අපිට නැවතත් රට යතා පරිදදි විවෘත කරගන්න පුලුවවා. ලබන හතරබනදායින් අවසන්වීමට නීමතව තිබූ රට වසාදමීමේ ක්‍රියාමාර්ගේ තවත් සස දෙකින් දර්ග කිරීමට ඉන්දියාව තීරණය කලා. පසුගේ මාර්තතු බිසි පස්ස වනදා රට වසාදමීම හේතුවෙන් මිලියන ගණනක පිරික් ැ දුෂ්කතාවන්ට මූුණ පෑවා. හෝ සා ලපත් අත්හිටුවීම, ජාතන්තර ගුවන් ගන් නතාදැමීම පටතුළ දුම්රියස් සහ ගුවන් ගමන් මුළු මනින්ම නවතාදමීම වැනි දැඩික්‍රියමාර් ගනීම, කොරුණාව ්‍යප්තියේ ආරම්භේදීම ඉන්දාවපියවරගත්තා. මඇතර අතරමන් වූ සංක්‍රමණිකන් ප්‍රගත් ඉන්දිය පළමු දුම්රිය තෙළංගාපාන්තයෙන් අද ගමන් ආரம்භ කළ බවදඉிய ධ්‍යවාර්තා කලා. COVID 19 හෙවත් නව කරුණා වෛරසේ මේ වනට ලෝපුරා තිස්තු ලක්ෂති සයිදහස් හයිසසි හැට හතරදිනකුට ආසාධනී විතිබෙනවා. සුවේ ලබාඇති රෝගින් සංකයාව දසලක්ෂ පනත් හරදහස් හත්සිය හැත්ත පහක්. වර්සිය ආසාධනය හැතුවෙන් මරණ දෙලක්ෂ තිස් පන්දහස්දේ හතලිස් හතරක් වාර්තාාවනවා. වටවල් හාස්වයන් පාලන ප්‍රදේශ දෙය දුළහක වෛරසය ව්‍යපතව ඇති බවයි ලෝක සෞකි සන්ධානය පවසන්නේ. මෙයත ප්‍රංශයේ වසග තත්ත්වත් සමගම තවත් සෞඛ ගටලුවකට දරුව ගොර වී ඇති බවට ොරතුරවාර්තාාවනවා. ම රෝගතත්යක් ඇවී තිබෙනවා හා ප්‍රතාානයේසිට පැමිණි රෝගයක් ැිනම සලකන්නේ කවසාගගේ නමින් හඳන්ුවන්නේ අවුදු දහයට අඩු දරුවට බැන දෙෙන මෙම කවසාකිී උනරෝගයක් හැටියට පැරිස ප්‍රකට නකය ළම රෝහලින් වර්තාවිත්ති වෙනවා දරුවන් විශිපස්තෙනෙක් ඒ දවස වනවිට මෙ මේ පිබඳ ැඩිය අවධානයක්ක මීතිබෙනවා මෙ සමහටක කොරෝණ රෝගී ලක්ෂණ ඇතිවේදෝ කියන සැකයක් ඇතිවීතිබෙනවා. දැනට ප්‍රන්සේ අවධනම කලා පැහැති වෙනවා. පැරිසි සහ හිට ආශ්‍යිත කලාපය. මෙ ප්‍රමාණයේ ආසායිත්්‍යතැන් ප්‍රමාණය සට අසුවේසිත එක්සිේ හැට දක්ව වර්තනවීම හැකිතාවය කුත්ව පදකිනට ලැබෙන. ඒගේ මයිහත්වන තියනැ ගැීමට බලාපොත්තිවන ඉරියේදී මොක්ද ගන්න ීරනය පිළිබඳව. කම්කරු යින්වෙන් ෙන් ප්‍රබව නැිසිටන රාජචක් වන හෘස්්‍යයාවේ අග්‍රාමාත්‍යවරයා අටද, COොI-19 වරසය ආසාධන වී ඇති බව අදභාර්ථාවනා. ගේවිීගිය පැවිසි හතතුරදී බර්තාාවූ, නව ආථධ්‍යයන් අටදහසත් සමග, ෘස්්‍යාවෙන් වාර්තාාවන ආස්ථධතයන්ගේ සංख්‍යාව ලක්ෂය ඉක්නවාතිමෙනවා. ඇමරිකාව, කොரோනා ආසධතයන්ගේ සංඛ්‍යාව දස ලක්ෂ අනු 15න්දහසක්නවාගේ ගතුූ පැවිසි හතරතුළ බර්තාාවූ, නව ආසාධත්‍යයන් තිස්දහස අටසි විසි නවයත් සමඟයි. ඊ දිනෙද පමනක් එලටෙන් වාර්තාාවූ මර්ණ සංඛ්‍යාව දිදහසඉක්නවාතිමෙනවා. සේවට කැඳවා ඔබ සේවට වාර්තා නොකළොත් රැකයා අහිමවීමේ අවධානමක්කා. විරකයා ප්‍රතිලාබ පිළිබඳව ගැටලු සහගත තත්වයක් ඇතිවන බව ලෝවා ප්‍රාන්ත ආඩුකාරවරයා අද සඳහන් කළා තමන්ට හෝ පවුලේ සාමාජිකන්ට කොරනා වරසිය බලපෑමක් ඇත්නම් පවුලේ දරුවන් සඳහා රැකවරණයක් නැතිනම් එම කොන්දේසි වලංගු නැහැයි කියලයි එතු මේ අද තවදොටාත් සඳහන් කළේ. ෝකරදය වෙනවෙන් විශේෂ නිවදනයක් නිකුත් කරමින් ඉතාලි අගාමාත්‍යවරයා ප්‍රශකරසිටින්නේ එරට විස විදි ශ්‍රමකයන් ආක්ෂාබන්වන්ෙන් අවශ්‍ය සියලු කට යුතු සැලසුම්ර ඇති හෙන් තම මවරටවෙත යාමට කිසිවෙකුත් හදිසි නොව යුතුබවයි. දෙතාන්‍ය මේ වන විට වසංගතයේ උච්චතම අවස්ථාව පසකර ඇයි අගාමාත ොරි ජොන්සන් පවසනවා සස්වලබීමන් අතුරපැත්තු පව මමාධ්‍යහම ටෙක් ම නව හම ව ප්‍රකාශ කේ. මෙය අතර ගත්න්න්නධහන මහලෙකම් ඇටෝනිය ගුටරෙස් ොවි-19 ගොලියවසංගතයට එඇහි සටනේද. ලෝක බලවතුන් සහ ජාතන්තර ප්‍රාාව බෙදීසිටම සම්බන්ධයෙන් සිය කනස්සල්ල පල කලා. දුපත් වටබලට කොVවිD-19 වරසිට ඇරි සටනේද, ප්‍රමාණවත් සහනයක් නොලබෙන වයි ඔහු කියයාසිටියේ. ජගත් සඳධහන මහලේකම්වරයා මේ බෞප්‍රකාශි කළේ ඇමෙරිකා ජනාධි පපතින ට්‍රම්ප් කරුණණ වරසය මුල් කරගෙන චීනයට එරෙහි වනගෙන චෝදනා උත්සන්න්නයමින් පවති නවස්ථාවයි. - ගෝලිය වසංගතයෙන් දැඩි බලපෑමිට ලක්ව ඇති සංවර්ධනය වෙමින් පවතින වටවලසඳහා ගුණින් ආධහර සපීමේ වැඩසතහනක් ලෝක ආහාර වැඩසහන E ආරම්භ කලා එඒනුව බෙල්GMමේ ලේ ජිුවන්තුටු පලේස්සිට, ටොන් දහසේක වෛදසැපියුම් සහ අවෂ්ධදරකත් ගුවන් යානාවක් අප්‍රිකාව බලානික්මුණ. ලෝක ආහාර වැඩසහන මෙම මාංශීය ආධර වැඩපිළිවල යටතේ මසකට සැපියුම් ගුවන්ගමන්තුන්සිය පනාක් පමණ ප්‍රාත්මකිරීමට නීමත ඇතිබ වයිවාර්තාාවන්නේ. සමාජ්‍ය මධ්‍යහාර හා කුඩාදරුවන්ගේ ප්‍රටන්්ඩකාේ වීඩියෝපට්‍රචාරය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් බාලවයස්කාර දරුවන් තුන්දනකු පොලිස් භරයටගත් බව ජාතික ළමරක්ෂක අධිකාරය පවසනවා මෙම වීඩියෝපට සමාජ මාධ්‍ය වෙත නිකුත් කිරීම සම්බන්ධයෙන් ජාතික ළමාරක්ෂක අධිකාරය පරීක්ෂණයක් ආරම්භ කරතිබනා. 1යි පොන්න්නරුව කවැනටිය පදේශවලසිප්න ජාතික ලමරක්ෂ අධිකාරය නියධාරෙන් මින් දරුවන් සොයාගනිීම කටයුතු ආරභ කෙරුණේ. මෙම දරුවන් මෙහේවන වැඩහිටියන් පිළිබඳවද ශුලන්කාවේ නීතිராம்பුවතුළ කටයුතු කළ හැකි බවයි ළමරක්ෂ අධිකාරිය ප්‍රකාශ කළේ. විඩියෝවල පෙේසින්න දරුවන් පිළිබඳ තොරොතුරුදන්නේ නම් ජාතික ළමරක්ෂක අධිකාරයේ දහන මේ විසනාව අංකට දනම් දෙලෙසදල්ලි மக்கරෙනවා. ෝනා ලොවපුරා්‍යාපතවීමත් සමඟල් ලොව ශ්‍රමබලකාෙන් අඩකට පමණ රැකයා අහිමවීමේ තත්්වයක් මතුව තිබෙනවා. එමෙන්ම වෙනදාසිය අයිතිීන් වෙනුවෙන් මැයිදිනයේ පාරට පහින වැඩකරන පන්තිය අද නිහඬයි. සැමරුමකින් තොරව ගෙව යන මෙවර මැයිදිනය පිළිබඳ මේ භාර්තාව අනුවැතොරකුපුරගෙන්. පසුගේ වසරේ අපේ රටේ වැඩකරන පන්තියට මැයිදිනය සමරන්න අවස්ථාවක් උදාාව නෙ හැ? පස්කු ඉරිතා ප්‍රහාරයක් සමකම මෙරට වැඩකරන චරතාවට. පසුකිය වසරේ නිදහසේ මැයිතිනය සැමරීමේ අවස්ථාව අහිමිපුණා. ත්‍රස්ත වාතීටත් එහාකය කොරෝුණා මාරයා නිසා මෙවරද සටන්පාට නැති. ඇදිරී නීතිය පවණ ක්‍රියාත්මක මයිතිනයක් කුතාාවුණා. අද දවසේ කොළඹ නගරේ වැඩ කරන ජතාවෙන් තොර නගයක් බවට පත්වෙලා තිබෙන. මීට පෙර වසර පලති මෙයි පළඹවෙෙනිතා. ලක්ෂ සංඛ්‍යාත වැඩකරන ජනතාවකින් පිරී යන්න කොළඹනකරේ අද සිටින්නේ. අත්‍යවශ්‍ය සේවා ක්‍රියාත්මකරන පිරිස පමණයි. රන පන්තියේ අයිතින් පෙනුවෙන් හඩනැකු මෙරට කම්කරු නාකයන්ගේ පිළරු අසලද අද පවතින්නේ පාලු ස්වභාවයක් පටිගන කාලෙන පෝල්කාර කිප්වා මේ මෙ තිය මයි වි්‍යාශන්නේ නිසා අපිට මේදීය පවසන් වැරුූ කරෝණ නිසා වැඩකරන පන්තිය අදෙවල්ලවට හිරවෙලා හිටියට සමහරුන් තමන්ගේ ශක්තිය එකතු කරනවා මේ රට ොඩනගන්න. හදිසි අනතුරකින් දෑත අහිමිබුවද හිතේ වීරියෙන් කොසේ කනිින් නිවන්නට වෙරදරන මෙැවැනි වැඩකරන මිනිස්සුන් සියලු දෙනාටන ආදර්ශයක් සපයනවා. මහර ප්‍රාදේශීලකම් කොට්ටාසයට අයත්සිෙවරලු මුල්ල ප්‍රදේශය පදිංචි. තිස්ස සරච්චන්ද්‍ර නමැතින්න්නෙම ගොබයා දෑත හරි හැටි තිබෙන අයටත් පෙර යායට බහිනවා. කොරුණා නිසා ඉදිරිීී ඇතිබිය හැකි ආහාරහින්ගේට මුහුණදීම සඳහා අභිහෝකයට බිය නොවන මෙවැනි වැදකරන මිනිසුන් රටට තව තවත් අවශ්‍යක්කාලයක් මේ. රෝ මර්ධනය සඳහා රජය ගෙනන වැඩපිළිවෙල සාර්ථ කරගැනීමට විවිධ පාර්ශ්වය සහය දක්වනවා සිංගපූරුවයේ මහාකරුණා බෞද්ධ සංගමය හා ශ්‍රීපාද නල්ලතන්නේයේ කල්ප භක්ෂ විහාරාධිපති පූජ්‍ය දෙනිිපේ නන්ද ස්වාමීන් වහන්සේ ශල්ල ඇඳන් හතක් පරිත්‍යාග කලා. එහි ආගමි කුපදේශක ආචාර්ය පූජ ගුණරොතන ස්වාමීන් වහන්සේ මෙම ඇදන්තෝගේ ජනාධිපතිාතිරය කළේකම් රෝහණ අබේරත්න මහතාට පිරිිනැමීමෙන් අනතුරුව සෞඛ්‍යමාත්‍යශයට භහරදීම සිදුකෙරුණා. මේ‍ය අතන සේකෝ ජාතන්ත්‍ර පෞද්ගික ආයතනය සභහපති රවීත්‍ර ගානත් මහතා රුපියල් තුල්ලක්ෂ පනස්දහසක් වටන ජලපෙරණ්‍යන්ත්‍ර ජනාධපති පෞද්ගලි කළේකම් සුගිශව බණඩාරමහතාවෙත පරිත්‍යාග කළ. එම ජලපෙරණ්‍යන්්‍ර නිෝධයන මධ්‍යස්ථන වල ප්‍රෝශණය සදහ යෝගැනීමට නීම්ටයි. ැතිවරණ කොමිසමේ තීරණය අනුව මහමතිවරණය අවසන් වනතෙක් අලුතින් රැකයා ලබාදුන් උපාධධාරීන්ට රුපියල් විසිදහසක දීීමනාව ගෙවීමට අවස්ථාව හිමිවන්නේ නැති බව අමාත්‍යචාරය බඳුල ගුණවර්ධන හතා පවසනවා ප්‍රෘති දෙපාර්තමේන්තුවේ පැවති මාත්‍යහමුවකටෙක් වෙමින් අමාර්තවරයා මේ බව කියයා සිටයා රැකයා විරේත සියලුම උපාධධරෙන්. රැකයා ලබාදීම මේ නමයෝජනාවලට කලින් සිදු කළ බව රට දන්න.ඒ බඳවග තවස්ථාව විදිී මැතිවරණයට නාමියයෝජනා භාර ගැනීම කරනකොට ගෙන මැතිවරණ කොමසාරරිස්තුමා දැනුම්දුන්නා නිල වසයෙන් මතිවරන කොමිසුම මේ උපාධාරී පිරිසට පූනුව ලබාදීමම නවත්තන්ටගේ පුණුව ලබාදීම නැවැත්තුවත් කොයිට වසංගතය ඇතිවීමටත් ඒ තුළින් දුස්කරතාවට පත්වීමත් කරනකොට ගෙන අතිකරු ජනාධිපත්තුමත්ැබිණට මල්ලයයක් තීරණය කළ අර සහන පැකේයේ ඇයටතේ රෝපියල් විසි දහස බැගින් ගවන්න කියෙන උපාදධරී අභ්‍ය අස ලබී සියලු දෙෙනට නමුත් ඊයේ දින ගැබිෙන රැසීමෙන් පසු දැන් දැනගන්න ලිබි ක්‍රමේ අනුව. මැතිවරණ කොමිසම විසින්. මැතිවරණය අවසන් වෙන තෙක් එවැනි දීම නාවක් ගවන්නට නොහැකි බව ලිකිිතව දැනුන් දීලා තිබෙන. මැතිවරණ කොමිස මේ නියෝගවල්ට අවනත වෙන. රජයක් ලෙස අපිට මේ මැතිවරණ කොමිස මේ නිය මේ පිළිබඳ නොසලකාහැර රුපියල් විශදාාසක දීමනාවක් උපාධාරීන්ට ගෙවන්න නොහැකි වෙන බව කනගත්ුව වනත් තැනුන් දෙෙන්ට අවශ්‍යයි සංගම ඇති වීතොග වෙළඳ පොල්ටනිකුත් කරන්නේ සුළු හා මධ්‍ය පරිමාණ වීීමෝල් හිමියන් ප්‍ර්‍යාපරිකයන්ගෙන්න්න ඉල්ලා සිටත්නවා. ම ගෞරට ඉල්ලාසිනවා රට තුළ. න න ින් එම ීතෝ ත නිකත් කරන්න තු කරන්න ක න ී කුත් කරන්න න්න න ට පත් ත් න අප ගක අප ්‍ය පාරම ්‍යා පාරන්න හතු ක් ියතු එනිසා සිල ම ව රජ ේ ල ෝ ක් රක් රන්න . ල් යිආයජන කරනවා මේ ප්‍රශ්නේ ප්‍රශ්නයක් නොවනට වජයට බරක් නොයන්නට තමතමන්ගේ වගකීම විෂ්ි කරන්න කිය ඉතිහාසේ පළවෙනි වතාවට ගොවියන්ට පීකි එකක් සඳහා රුපියල් පනහක නිලසාපිතවෙන්නේ මේ රජින්තමයි ඉටකලින් ඇැතිවරන වේදදිකාවේ රපල් පනහට වැඩිුුණට ගොියන්ටවදවත් සැබන්න න පිල්ලික් කරන නවත සහල් මල සම්බන්ධය කරන විශ්ලේෂනයේ දී කීරි සම්බව සහල් සම්බන්ධයෙන් එකේ එසි පහ අනිවාරෙන්ම සීයට එකසේ පහ දක්වා අඩු කරන්න කිසිම උමනාවක්නෑ කිී සබ කි සි පා සාහති. ලක් දෙෙන් ඒකෙන් වෙන්නේ නාඩු සම්බා සහල් විකිනීමට ඒකට්ටිය උප යෝගි කර ගැනීමක් විතර. මේ අර්බෝධය නවත්ත නතෙ සුළුහමධ්‍යි පරමාණ සහල්මෝල් හිමියන් මේ රටි වැඩිම දෙනෙක්ගේ ආහරය වෙලා තියන ප්‍රධානආරය වෙන බත් සපයන්ඩ සූදානම් කියලා ප්‍රකාසක. රන වේසනයයක් සමඟ රටතුළ පවතින තත්වය හමුවේ වැඩි වශයෙන් වගා කටයුතු සඳහා යොමුුවීමට සියලු දෙනා පියවර ගනිමින් සිටිනවා. පුරන්කමුරු අස්වැදීමද ආරම්භ කෙරුණේ ඒන්වයි. බලස්කමූ පල්න්න ප්‍රේයේ පුරන්ක මුුරක්කර දයක් යළි අස්වැද්දීම මහසංග්‍රත්නය ආශිර්වාද මධදයේ ආරම්භ කෙරුණා. අමාත්‍ය ආචරරි බඳදුලකුණු වර්තන මහතාගේ ප්‍රධනත්වයෙන් මෙම කටයුතු ආරම්භපු අතර ජේෂ් නිියෝච්ච පොලස්පති දේ න්ඳති දෙෙන්නකොන් මහතාද ඊටක්ව සිටිය. මෙම මර අස්සදීමෙන් ලබන පලතාව ප්‍රදේශී දෙලින්ඳදු ජනතාවත ලබාදමාරමුණයි. ්‍යතර දින පුරා වකාාටයුතු දැ නාරම්භ ව අති අතර ඒ සඳහා පොහෝර සහනාධහර ලබාදීම පිරිිවඳව ජනතාව රජයට ස්තුති පල කරනවා. ඇලබේලි පිළිසකරකිරීමද මෙන්ට තේසිදු කරෙනවා. මේ කන්නේ අප ඉතාම සතුටින් ගොවි තැකරග යන. මේ වර්තමා රජයේ මේ ගෝටාවය රාජපක්ෂ මාත්‍යයා ජනාධවෙති වුණට පස්සේ අපිට සියලුම් පහසතු කැරපෝසානආධාරය ලබාදීල තියනවා එනිස අපි වෙන කන්නවට වඩා ඉතාම සතුටින් මේ පාර මේ කන්නේ අපි වැඩ කලා. පුදු මාකාරසාහයයක් නැතනන් අකර දෙකට පිල්ි දීල ගන්න ගාන කොච්චරවිදම කැනදකිර කියලා හිතාගන්න ඒේ ලකු සසාධරයක් අපිටම මේවැල්්‍යයායම තමයි අප අත්ති සිද්ධවෙ. ිග මහතර විතාම වනගමින් වඋනන්දුවෙන් මේ කටයුතු ඉතාහදින් කරන ගෙනක ්‍යස්ථාව කියන්නට. කොරෝන ව්‍යාපතිය හේතුවෙන් ලබාදන සහනදීමනාව බත්මන් රාජය කිසිදු බෙහේදයකින් තොරව අවශ්‍ය පුද්ගලයන්ට ලබාදන බව ගල්ගමුුව මුලස්තාාන සමුරුධ කළමනාකරු ආරම ්‍රරාජපක්ෂ මහතා පවසනවා. ගල්ගමූ ප්‍රාදේශවලකම් කොට්ටස වසම් හැට දෙකක ප්‍රතිලාපීන්. දසේ දහස් සත්සේ හැට පහක් සඳහා රුපියල් පදහසේ දීමනාව ලබාදී තිබෙනවා.ඒය සඳහා වැෑ කල මුදල, රුපියල් අටකෝටි හතලිස් ලක්‍ෂ පනස් දහසක්. කොරනාව හේතුවෙන් ජීවනෝපයි අම1න්ගේ නිවස්වට ගොස් ප්‍රතිලාපින්ට, අදල්න්න මුදල ලබාතිීමටයි කටයුතු කෙරුණේ. ඒ ලටසහ ියාත්ම කිරීමේද ක්ජා පක්ස මන්කවර හිත මිතුවර චෝදනාාව වන්නගල යනේ නියමොතටිලාදින් තේරීමක් කරලා නෑ නිියම සුදුසාටය ප තිලාබද යන්න හ. ඒ ගන හොක්ද කියයන්නද. මේ දීමනාව දීමේදී. සමමුර සංගන්ධාරි ගාමනිලධාරි ආර්ථික සංවර්ධනධාරරි පුුෂි පර්යේෂන් නිලධාරි පවුල් සෞක්්‍ය සේවිකා ඒවගේම එකෙන් පලත්පාලන නියෝජුදතයෝ මේ කමිටුුවක්තින්න්න කමිටුවයෙන් තමයි තෝර ගැතින්නේ.

න්න විල්ල සක් ඒ පහුග්‍යාන්්ඩුව කාලය කරේ දෙදස් ධානමී අගෝස්තුමාසේ සහනාදාර ලබාදීම වැසගනත්තමයි ගොල්ල කරේ එතනදී හැබයි අපි ප්‍රමුගතා යකන හදලති වුණා ඒ ප්‍රමුගතා යෙකන සියල්ලම කොළොඹ ප්‍රධාන කාරරියාල්ට ගෙන්න්නවා ගත්තා ඒ ගෙන්න්නවා ගන්න ඒ ඒකන ඇවුල මාර් කරල තමයි අපිට එවලදි මුුණ දෙන්න කියලා මාන මනුරිලටතාරිනෑ අපි අවු ප්‍රමුගතා ේකනය සමහරය වගේ පළවි ට නෑ දෙවනිියට නෑ තුම්මිනි අට නෑ හතරනිියාන පස්ස වනි අර දනවා හි මේම තමයි දීල්ලතිමුණනේ මොකද ප්‍රමුකොදාවයන දීමක් කරන ඒක එෙහි මාර් කරලය ව. තාක්ෂික්වයනුවඒ තවරගැනීම කරය කියන වැටක් එන්නද අපි හොයලා බැලුව හම අප දැනග්ඩ ලැබුණේ ප්‍රේශය ඉන්න මන්ත්‍රියවරු තමයි ඒ ඒකන අපි කොම හේු පිසිරයට පස්සේ එහෙ මොනායම් ආකාරය කතා පුගැවිල්ලදීනමේ වසං වලට වසංහොල ඉන්න ඒ මුණහරි පක්ෂක දේශපාලඥය තමයි ඒත් තේරුවේ කියන එක තමයි අපට දැනවත්වෙ තිබුණ. රෝනවසංගතයත් සමඟ දිවයින පුා බොහෝ ප්‍රදේශවලින් නවනිපයුම්ිබඳ තොතුරු වාර්තාපනවා. නවින තාක්ෂණය යොදා ගනිමින් සරල අමුදර්‍ය භාවිතයෙන් මුඛආවරණ නිපදවා ඒවා නොමිලේ ලබාතිීමක් පිල් බදව අපට හෝමාගම ප්‍රදේශයෙන් තොරතුරු වාර්තාපනවා. දකුණුකරියාව සේ කරන ශ්‍රී ලාංකිකැම් වන අජිත් වනසන්දර සහ ඉනෝකා සංජීවන යනයිගේ මූලිදායකත්තය මෙම මකාවරන මෙරත් දීනිශ්පාදනය කරනවා. ඒවා සෞඛ්‍යහා ආරක්ෂකංශ වෙත නොමිලේ ලබාදීම සිදු කරන්නේ උපමාලි හේරත් මහත්මගේ මූිත්තයෙන්. මෙම නවනිෂ්පානය සඳහා නු තක්ෂණ අහිතනයේ සහත්‍යකේද ලබේතිබෙනවා. ඒ ර තුනක්විදිියත ම මේ සික නිර්මාණය කල තියෙන්නේ ඒවගේ මැද ෆිල්ට ලේකක් විදිට අපි තිශසූ පාච්ි කල් තියෙනවා වාසාමානෙන් ස්ටානන් මාස්කයටට අවශ්‍ය වෙන සියලුම රිවමන් සක මඟට අතුලක් කලා තියෙනවා දැනටමත් අපි සෞකි ශේත්‍ර සහ ආරක්ෂකන්ස වෙත්ත මේක පරිත්‍යයාඩි විදිහයට අපි ලබාදිනවා. එත් සමඳින් ස්වදන්දූපාන නිරාත්්‍රී පුවත් අවසන්. ඔබට ස්පරාත්‍රයක්.